අයිබුවන් අයිබෝ සුබ නවසර සුබ නවසරක් වේවා මන්දන්නවා අලුත් අවුරුද්ද සෙරෝෂිට නම් කවදක්වත් හැමදාම අලුත් විදිහට හිතන කෙනෙක් විදිහට එහෙම මේ පසුගාමි බලාපොරොත්තු එහෙම නැත්තම් සුනුනු බලාපොරොත්තු නැහැ හොඳ විදිහටම තමයි බලන්නේ නේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මේ වසර 2022 කියන්නේ අනිවාර්යයෙන්ම අභියෝගාත්මක වසරක් ලංකාවට ලංකාවේ සියලු දෙනාට ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටත් එහෙමයි ඉතින් මේ අභියෝගාත්මක වසර අපි කොහොමද අපේ ජීවිතේ අපේ රටේ හැරයුම් ලක්ෂයක් කරගන්න. ඔන්න ඕක තමයි අපි කතා කරන්න ඕනේ. ඔන්න ওই විදිහට තමයි අපි හිතන්න ඕනේ. එහෙම අපිට හිතන්න පුළුවන් නම් අපිට පුළුවන් ගොඩාක් මේ අපිට එන බාධක කම්කටොළු අපිට වැස්වලාගත් ආශිර්වාද බවට පරිවර්තනය කරගන්න. ඉතින් ඒක තමයි මං හිතන්නේ අපි ඔමායත් එක්ක අද මේ ජාතික මෙහෙවලට සම්බන්ධ වෙලා මේ අලුත් අවුරුද්දේ පළවෙනි සැසියේදී අපි කතා කරගන්න යන්නේ මේ තියෙන අභියෝග අපි කොහොමද අපි අපේ ධනාත්මක විදිහට අපේ ජීවිත වෙනස් කරන්නට පොසිටිව් විදිහට වෙනස් කරන්නට පාවිච්චි කරන්න කියන එක. දැන් ඔමායා අපි මේ කතන්දරේ පටන් ගන්නකොටම කිව්වා ගෑස් ප්‍රශ්න තියෙනවා, එළවලු ප්‍රශ්න තියෙනවා, ගොවීන්ගේ ප්‍රශ්න තියෙනවා, භාණ්ඩ හිඟයක් තියෙනවා, ලොකු ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මේ ප්‍රශ්න ගොඩක් එක්ක තමයි අපේ අවුරුද්ද පටන් අරගෙන තියෙන්නේ. දැන් අපිට නොරහසක් අපිට ලොකු ආර්ථික ප්‍රශ්න ගොඩක අපි ඉන්නවා කියන එක. එතකොට මේ අපිට තියෙන ආර්ථික ප්‍රශ්න සියල්ල අපිට ගොනු කරගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට. එකක් තමයි අපේ තියෙන අයවැය ලොකු පරතරයක් තියෙනවා. ලොකු අයවැය පරතරයක් තියෙනවා. කියන්නේ ආණ්ඩුවට සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ආණ්ඩුවට සල්ලි නැහැ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට ආණ්ඩුවට සල්ලි නැති වුණාම සහනාධාර දෙන්න බෑ, සහන දෙන්න බෑ. ආණ්ඩුව තමයි ශ්‍රී ලංකාවේ රජය තමයි ලොකුම සේවා යෝජකයා ලංකාවේ. වැඩිම පිරිසකට රැකියා සපයන්නේ ආණ්ඩුව. එතකොට ඒ මිනිසුන්ගේ සුබසාධන කටයුතු පඩි වැඩි කිරීම කරන්නට ආණ්ඩුවට සල්ලි නැහැ. ඒ විතරක් නෙමෙයි අපිට ණය තවදුරටත් ගන්න වෙනවා අයවැය හිඟය පියව ගන්න. එතකොට ණය කියන එක විෂම චක්‍රයක් හා සමාන. අපි දැනටමත් ණය ගුලක ඉන්නවා. එතකොට මේක තවදුරටත් තීව්‍ර වෙන්න පුළුවන්. ඊළඟට දෙවැනි කාරණය තමයි දෙවැනි රාමුව තමයි අපිට මේ ආර්ථික ප්‍රශ්න ගොනු කරගන්න පුළුවන්. අපිට ගෙවුම් ශේෂ හිඟයක් තියෙනවා. සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ඩොලර් නැහැ. ඩොලර් නැති වුණාම අපිට ලෝක වෙළඳපළේ වෙළඳාම් කරන්නට තියෙන හැකියාව වෙළඳාම් කරන්න බෑ අපිට. රයිට්. ඒ වගේම අපිට ආනයන අපි ගොඩක් ආනයන මත පදනම් වෙච්ච ආර්ථිකය. එතකොට ආනයන අපිට කරගන්න බැරි වුණාම අපේ රට ඇතුලේ භාණ්ඩ හිඟයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ගෝලීය වසංගතයත් එක්කම මේ සප්ලයි චේන් එක එහෙම නැත්නම් අපි කියන සැපයුම් දාමවල යම් යම් අවහිරතා ඇති වුණා. විශාල වශයෙන් ලෝකය ඇතුලෙත් මේ භාණ්ඩ හිඟයක් ඇති වුණා. හිඟයත් එක්කම ඊළඟට ඇති වෙන දේ තමයි භාණ්ඩවල මිල ඉහළ යාම. එතකොට මේ බිල උච්චාවචනය වීමත් එක්ක විශේෂයෙන්ම ඉහළ යාමත් එක්කම භාණ්ඩ හිඟයත් එක්ක මේ ඉහළ යාමත් එක්ක විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ සැපයුම් දාම ඇතුලේ. එතකොට ඒක තීව්‍ර වෙලා ලංකාවට බලපාලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට මේ ගෙවුම් ශේෂය තව තියෙන පැතිකඩක් තමයි අපි අපනයන කරනවා. නමුත් අපි අපනයනය කරන බොහෝ දේවල් ආනයන මත රැඳෙනවා. දැන් අපි අපනයනය කරන්නේ පළතුරු වගා කරනවා. ඒ පළතුරු වලට ගහන සමහර විට කෘමිනාශක කෘමි රසායන අපි අපනයනය කරලා ගන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒව නැති වුණාම අපනයනය කරන්න බාන්න නැති වෙනවා. එතකොට අපනයනය තවදුරටත් පහළ වැටෙනවා. එතකොට අපි කතා කරනවා සංචාරක කර්මාන්තය ගැන. සංචාරක කර්මාන්තයත් අපනයන මේ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට සලකමින් ඉන්නවා. දැන් එතකොට මේ එතන හෝටලයක් පවත්වගෙන යන්න ඒගොල්ලන්ට අවශ්‍ය කරන ගොඩක් දේවල් තියෙනවා. ඒව සමහරට අපනයන ආනයනය කරන්න වෙනවා. ඒතර ආනයනය කරන්නේ නැති වුණාම කොහොමද හෝටලේ පවත්වගෙන යන්නේ? එහෙම ප්‍රශ්න තියෙනවා. එක පාරටම දේශීය ආදේශක අපිට පාවිච්චි කරන්න බෑ. එතකොට අපේ මේ ආර්ථිකය හැදිලා තියෙන අපේ ආර්ථිකයේ සංයුතිය සහ අපේ ආර්ථික මොඩලය ගත්තහම අපි විශාල වශයෙන් මේ ආනයන මත රැඳෙන ආර්ථික වෙලා තියෙනවා. ඒතර මේ ගෙවුම් ශේෂ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒතර ඩොලර් හිඟය ගෙවුම් ශේෂය කියන ඩොලර් හිඟය. ඒක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ මං කියවනේ ආර්ථික ප්‍රශ්න අපිට උඩින් අත ගෑවහම අපිට පේනවනේ මෙන්න මේව ප්‍රශ්න තියෙනවා කියලා. ඒ ප්‍රශ්න අපි මේ හරියට මේ ඇනලයිස් කිරීම විශ්ලේෂණය කිරීමක් කරන්න මේ ආකාර තුනකට. තුන්වෙනි එක තමයි අපේ රටට තියෙන ජාත්‍යන්තර වෙළඳපළවල් වල ගෝලීය වෙළඳපළවල් වල අපේ රටට තියෙන අපේ රට පිළිබඳ තියෙන අවුට්ලුක් එක.
අපි කියනවා ඒකට මේ අවුට්ලුක් එක කියලා කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිරූපය වගේ එක. එතකොට මේක ගොඩක් වෙලාවට ඍණගතියක් පෙන්වනවා. ඒක නිසා තමයි අපි දකිනවා ගෝලීය මූල්‍ය ආයතන අපේ රටේ ණය ගැවීමේ හැකියාව මේ ෆෝවර්ඩ් අවුට්ලුක් එක වගේ දේවල් පොඩක් පහත වට්ටලා තියෙනවා නේද? අපේ රේටින්ග්ස් පහත වට්ටලා තියෙනවා. ඒ වගේ දේවල් කළා තියෙනවා. මේකට හේතුව තමයි දැන් අපි කොච්චර ආණ්ඩුව විසින් කිව්වට මෙන්න මේක තමයි අපේ තියෙන ප්ලෑන් එක. මෙන්න මගේ සලස්ම. ණය ගෙවන්න තියෙන සලස්ම, අයවැය හිඟය පත්‍රය අඩු කරගන්න තියෙන සලස්ම, ඩොලර් ප්‍රශ්න එහෙම කිව්වට ඒක අපි ආණ්ඩුව විසින් ජාත්‍යන්තරයට කතා කරලා ජාත්‍යන්තරයට කියන දෙයක්. අපි එහෙම කොච්චර ජාත්‍යන්තරයට කිව්වත් දැන් බලන්න අපේ රට අපේ රටේ දිහා බලන්න. අපේ රටේ මිනිස්සු මොනවාද කියන්නේ? අපි මාධ්‍ය නිවුස් අපි බලනවා. අපි සෝෂල් මීඩියා බලනවා. මේ හැම තැනම යන්නේ මොකද්ද රට ගැන? අන්න අවුට්ලුක් එක. අපේ රටේ තියෙන මේ ප්‍රතිබිම්බ එහෙම නැත්නම් ප්‍රතිරූපය තමයි එකෙන් පේන්නේ. හැම තැනම තියෙන නෙගටිව් දේවල්. හැම තැනම උද්ඝෝෂණ යනවා. හැමෝම කියනවා මේ රටේ ඉඳලා වැඩන්නේ අපි මේ රටින් යනවා කියනවා. ඊට පස්සේ සමහරු කියනවා මේ රටේ මෙතනින් ගොඩ එන්න විදිහක් නැහැ කියනවා. බලාපොරොත්තු සුන්නිච්ච ගතියක් තියෙනවා නේද? එතකොට හැම තැනම අපිට අහන්න දකින්න ලැබෙන්නේ අතිශයින්ම මේ නෙගටිව් දේවල්. අපි කියන ඍණාත්මක දේවල් දකින්න ලැබෙයි. ඒතකොට මේවත් එක්ක තමයි එතකොට අර ලංකාවේ අවුට්ලුක් එක ප්‍රතිරූපය කියන එක අපි ජාත්‍යන්තර ඇනලයිස් කරලා බලනකොට මෙන්න මේව ඔක්කොමත් එක්ක තමයි ඒගොල්ලෝ විශ්ලේෂණය කරලා ලංකාවේ රේටින්ග් එක පහළ දාන්නේ. එතකොට මේකත් ලොකු ප්‍රශ්නක්. මේක නැති වුණාම කවුද කැමති අපි මේ රටෙන් යනවා කියනකොට මිනිස්සු කවුද කැමති ආයෝජකයා මේ රටට ඇවිල්ලා ආයෝජනය කරන්න? එහෙනම් ආයෝජකයෙක්ට පිස්සු වෙන්න ඕනේ. ඒ වගේ රටකට ඇවිල්ලා තමන්ගේ සල්ලි දාලා ඕනෙම ආයෝජකෙක් ඕනෙම ව්‍යවසායකෙක් යම් කිසියම් හෝ අවදානමක් ගන්නවා ආයෝජනය කරනකොට. හැබැයි ඒ අවදානම ගොඩක් වෙලාවට අපි කියන කැල්කියුලේටඩ් රිස්ක් එකක්. හොඳට විශ්ලේෂණය කරපු රිස්ක් එකක් තමයි අවදානමක් තමයි ගන්නෙ. ඒතර මේ අවදානම ගත්තට ඒක කැල්කියුලේටඩ්. හරිම මේ විශ්ලේෂණය කළා ගන්න. ඒතකොට මේ වගේ පරිසරයක් ක්‍රියේට් වෙලා තියෙනකොට මේ වගේ මේ පසුබිමක ආයෝජකයෝ එනවා අඩුයි. දැන් අපි තව උදාහරණයක් කියන්න. දැන් අපේ ලංකාවේ තියෙනවා සමහර ජාත්‍යන්තර ආයතන. ඒ ආයතන දැන් ඒගොල්ලන්ගේ ග්ලෝබලි ඒගොල්ලෝ ඇනලයිස් කරනවා ලංකාවේ අවුට්ලුක් එක. කරලා ලංකාවේ අවුට්ලුක් එක හොඳ නැත්තම් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ සංකෝචනය කරනවා ව්‍යාපාර මේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර මෙහෙයුම් සංකෝචනය කරන එකනේ. මර්ජ් කරනවා, එකතු කරනවා, ඒගොල්ලන්ගේ පොඩ අඩු කරනවා. ඒ වගේ ක්‍රියාදාමයට යනවා. ඒ වගේ විතරක් නෙමෙයි මෙහි ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වන ආයෝජකයින් සමහර ආයෝජකයින් ඒගොල්ල වෙන වෙන රටවල් වලට වඩා ආයෝජකයන්ට හොඳ සහන දෙන හොඳ මේ ආයෝජන වලට බොහොම ෆ්‍රෙන්ඩ්ලි පැති හොයාගෙන ඒගොල්ලෝ මෙහෙන් සල්ලි අරගෙන යනවා. ඒතකොට ඔය වගේ ප්‍රශ්න ගොඩක් එතනින් එනවා. ඉතින් මේ අපි 2022 යනකොට ඔමායා මෙන්න මේ ආර්ථික මෙන්න මේ තුන් පැත්තකින් එන විශාල ආර්ථික අපි උඩින් අල්ලන්න නරකයි. අපි පොඩ්ඩක් යටට ගිහිලා ඇනලයිස් කරලා බැලුවොත් මෙන්න මේ කණු තුන තමයි අපේ ආර්ථික ප්‍රශ්නවලට මම දකින විදිහට ප්‍රධානම මූලිකම හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම අපි ආර්ථික ප්‍රශ්න දිහා බැලුවාම ආර්ථික ප්‍රශ්න වලින්ම ඉවර වෙන්නේ නැහැ. ආර්ථික ප්‍රශ්න ගත්තහම ඒ ආර්ථික ප්‍රශ්න විෂම චක්‍ර වගේ එකකට බලපානකොට එකෙන් තව එකකට බලපාන විෂම චක්‍රය. ඒ වගේම ආර්ථික ප්‍රශ්න වලින් ඒව යනවා සමාජීය ප්‍රශ්න වලට, දේශපාලන ප්‍රශ්න වලට, පෞල් ප්‍රශ්න වලට. මේක ස්තරවලට ක්‍රමිකව ව්‍යාප්ත වෙනවා. එතකොට මේක විශාල ආර්ථිකයෙන් පටන් ගත්තර මේක විශාල ප්‍රශ්න දාමයක හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ අපිට 2022 වර්ෂ ගොඩක් අය කියනවා හරිම සංකීර්ණයි, හරිම අපැහැදිලි, හරිම අවිනිශ්චිතයි. මේ නිසාම අර ඔමාය ඉස්සල්ලා පටන් ගන්නකොට කිව්වා වගේ 2022 කියන වර්ෂය අභියෝගාත්මක වර්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.